ටවුන් එකේ විෂන් කෑකට ගියා නම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. හම්බන්තොට සිට බුන්දල සහ මත්තල රක්ෂිත ප්‍රදේශවලටත් එම රක්ෂිතවල සිට හම්බන්තොට ප්‍රදේශයටත් වනලින් සංක්‍රමණය වන්නේ කුරුදාන අලිමංකඩ හරහායි. එය වැටි තිබෙන්නේ මත්තල කැටන්වැව මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේ ආශ්‍රිතවයි. එහෙත් එම අලිමංකඩට අයත් වනභූමි ප්‍රදේශයෙන් කොටසක් නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිවාස ව්‍යාපෘතියක් සඳහා යොදාගෙන ඇති බව අද දෙරණ උකුස්සාට අනාවරණ වුණා. උකුස්සා වැඩිදුරටත් කළ සොයා බැලීමේදී හෙළි වූයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට අයත් මෙම භූමියෙහි නිවාස සංවර්ධන අධිකාරිය විසින් කිසිදු අවසරයකින් තොරව එකී නිවාස ව්‍යාපෘතිය දියත් කර ඇති බවයි. මහත්තයගේ කියලා මේ නිවාස වගේයක් හදලා තියෙනවා එතන. ඒත් අලිමංකඩක් ලොකු කරන්ට් එකක් දාලා තියෙනවා. එයාලගේ මේකෙන් දාලා තියෙනවා. අලින්ට පාර මාරු වෙන්න විදියක් නැහැ. මේ ටිකේ ගම්මානින් තමයි අලි පාර මාරු වෙන්නේ. අලිමංකඩ සම්පූර්ණ සුද්ධ කරනවා. එතන ගහලා තියෙනවා ගෙවල් සමාත්‍ය දීපු ගම්මානනේ. යාලින්ට බහින තියෙන තැන තමයි වැවකට වතුර බොන්න තියෙන තැන තමයි ඔක්කොම මේ විනාශ වෙලා තියෙන්නේ. ඒක නිසා දැන් මිනිසුන්ට මේ ගමවල තැරලා යන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මෙවන් ව්‍යාපෘතියක් සඳහා නිවාස සංවර්ධන අධිකාරිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ මහවැලි සංවර්ධන අධිකාරියෙන් අනුමැතිය ගැනීම අනිවාර්ය වෙනවා. ඒ අනුව මීට ලබා දුන් අනුමැතීන් පිළිබඳව උකුස්සා මහවැලි අධිකාරියෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසා සිටි විට එම අධිකාරිය සඳහන් කළේ නිවාස සංවර්ධන අධිකාරිය මෙකී නිවාස ව්‍යාපෘතිය සඳහා කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවයි. එසේනම් අලිමංකඩක් පවතින ප්‍රදේශයක මෙලෙස නිසි අනුමැතීන්ද රහිතව නිවාස ව්‍යාපෘතියක් දියත් කිරීමේ අහිතකර ප්‍රතිවිපාකය වන්නේ පසු කලෙක එහි අලිමිනිස් ගැටුමක් නිර්මාණය වී අලි මිනිස් ජීවිත ගණනාවක් අහිමිවීම බව එම නිලධාරීන් නොදන්නේද? සංවර්ධන ව්‍යාපෘති මෙරටට අවශ්‍ය බවට තර්කයක් නැහැ. එහෙත් ඒ සඳහා බව කියමින් නිවාස සංවර්ධන අධිකාරිය මෙලෙස අත්නෝමතික අයුරින් නිවාස ව්‍යාපෘති දියත් කරන තුරු වගකිව යුතු අංශ නිහඬව සිටින්නේ කුමන බලවතෙකුට බියෙන්ද යන්න වහාම විමසා බැලිය යුතු බව උකුස්සා අවධාරණය කර සිටිනවා.